YouTube නාලිකාවට අපි යලව ආදරෙන් පිළිගන්නවා. සුපුරුදු විදිහටම අදත් තවත් ශාකේක ඖෂධීය ගුණ වගේම පල්තරක් විදිහට ලොකු කඩා කවුරුත් අස කරන වෙළඳ ශාකයේ ගැන තොරතුරු රසක් මම ඔයාලට අරගෙන යාවේ. සිරලක වන් පල්තර අතර වෙළඳ වලට හිමවන්නේ සුවිශේෂී තැනක්. වැඩි සැලකිල්ලක් නැතිව ඉබේම වැවෙන වෙරළු ගම්බද පරිසරයේ බහුලව දකින්න පුළුවන්. ලෙඩරෝග බොහොමයකට ගුණ දෙන වෙරළු ශ්‍රී ලංකාව වගේම ඉන්දියාවට ආවෙනික ශාකයක් විදිහටයි සැලකෙන්නේ. මීටර් 15ත් මීටර් 20ත් වගේ උසට වැවෙන මෙම ශාකය පළල් සෑදෙන වියනකින් යුතුයි. පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල මල් හටගන්න අතර ඒටම ආවේනික වූ විශේෂ සුවඳකින් යුතුයි. වෙළඳමල් හැදෙන කාලයට අවට පරිසරයේම සුවඳින් පිරිය නිසා මීමැස්සන්ගේ ආකර්ෂණයෙහි වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ කාලයට මීමැසි පාලනයේදී වෙළඳමල් රන් ලබා ගන්නා ප්‍රභවයක් ලෙස සැලකෙනවා. වෙළඳ ගෙඩියේ හැඩය ඕවලාකාර බව ඔබ අප කවුරුත් දන්නවා. වෙළඳ ගෙඩියක රස බලන්න වෙළඳ වරට කවුරුත් කැමතියි. දේශීය වශයෙන් හඳුනාගත් වෙළඳ ප්‍රභේද කිහිපයක් තියෙනවා. ඒ අතරින් මස් වෙළළු, පොල් වෙළළු, ගල් වෙළළු, නිල් වෙළළු ලෙස වර්ග ගණනාවක් තිබුණත් නිල් වෙළළු විදේශයෙන් හඳුන්වා දී ඇති ශාකයක් ලෙසයි සැලකෙන්නේ. ගල් වෙළළු ආහාරයට නොගන්නා අතර එම බීජයේ මද කොටම්බා මෙන් ආහාරයට ගන්නා බවත් කියවෙනවා. මේ සියලුම වෙළළු වර්ග උද්භිත උද්‍යානවල දකින්න තියෙනවා. විටමින් සි බහුලව අඩංගු වෙරළු මේ කොරෝනා වසංගත කාලයේ ආහාරයට ගැනීමට පුළුවන් නම් විටමින් සි ටැබ්ලට් එකක් වෙනුවට ස්වභාවිකම ශරීරයට විටමින් ලබා ගන්න ඔයාලටත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි වෙළළුවල ප්‍රෝටීන්, මේදය, කැරොටින්, රයිබෝෆ්ලේවින්, තයිමින් වගේම ජලයත් අඩංගු වෙලා තියෙනවා. ඉදුණු ගෙඩි නැවුම් රසවත් පල්තුරක් වගේම පැසුණු ගෙඩි තම්බා හෝ අච්චාරු දමා ආහාරයට ගැනීමට අපි කවුරුත් කැමතියි. ඒ වගේමයි ඉදුණු වෙළළු වලින් රසවත් බීමක් සකසා පානය කරන්නත් පුළුවන්. වෙළළු ව්‍යංජනයක් ලෙස සකසා ගන්නත් පුළුවන්. උද්‍යාන අලංකරණ කටයුතු වලදී රෝපණය කරන වෙළළු විහිදී යන වියනක් සේ සෑදෙන ශාකයක් නිසා ස්වභාව ධර්මයේ අලංකාරය තව තවත් වැඩි කරනවා. දැන් අපි බලමු මේ ශාකයේ ඖෂධීය ගුණ මොනවද කියලා. ආයුර්වේද වෙදකමේදී දියවැඩියාවට ප්‍රබල ගුණ දෙන පල්තුරක් තමයි වෙළළු කියලා කියන්නේ. දියවැඩියාව ඇති අයකු හොඳින් නිදුණු වෙළළු ගෙඩි 15ක් පමණ දිනකට උදේ, දවල්, සවස ඕනෑම වේලාවකට ආහාරයට ගැනීමෙන් සති දෙකක් වගේ කාලයක් ඇතුළත සීනි මට්ටම පරීක්ෂා කිරීමෙන් සීනි මට්ටම පහත යන බව දැක බලා ගන්න පුළුවන්. ආයුර්වේද වෛද්‍යවරු දියවැඩියා රෝගීන්ට වෙළළු ආහාර ගන්න කියන්නේ ඒ නිසා. ඒ වගේමයි හෘදය ආබාධ ඇති අයටත් ඉතාමත් ගුණදායි පල්තුරක් ලෙස වෙළළු හඳුන්වන්න පුළුවන්. පිළිකා සෛල මර්ධනයටත් ආහාර දිරවීම පහසු කිරීමටත් ශරීරයේ තැම්පත් වන මේද ප්‍රමාණය අඩු කිරීමටත් සම පැහැපත් වීම හා ලේ පිරිසිදු කිරීමේ ඉතා විශේෂ වූ හැකියාවක් වෙළළුවලට තියෙනවා. හුඟක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හිස් හොරේ. වෙළළු පාත්‍ර කොටා හිසේ ආලෙප මගින් හිස් හොරේ නැති වෙනවා. ඒ වගේම විනාඩි 20කට පෙර මේ ආලේප කිරීම ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක්. ගම්බද පරිසරයේ බහුලව දකින්න ලැබෙන වෙළළු ශාකය බොහෝ ගෙවතුවල දකින්න පුළුවන්. නාගරිකව ජීවත් වන අයට වුවද ලංකාවේ ඕනෑම තැනකින් වෙළළු ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ගෙවතේ ඉඩකඩ තියෙනවා නම් වෙළළු පැලයක් හිටවලා නැවුම් පළතුරක රස විඳින්න ඔයාලටත් පුළුවන්. ඉතින් අදත් අපේ වීඩියෝ එක බලලා ඔයාලට වැදගත් වෙනවා වගේම තවත් කෙනෙකුට වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න අමතක කරන්න එපා.
ඉතින් තාමත් ඔයාහෙල රසවර්ණ අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා එළඟින්ම තියෙන bell icon එකත් click කරොත් අපේ videos දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එනම් ඉතින් තවත් දවසක video එකකින් හමු වෙමු.